ඇතරේ පළවෙනිම කනගාටුව පළ කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නත් අද අපට මාසයකට විනාඩි 5යි ලැබෙන්නේ. ඉතින් අපි කවදාවත් මේ පාර්ලිමේන්තුවේ අවිනෙන් කටයුතු කළත් නැහැ කාටවත් බාධා කළත් නැහැ. මේ කාල කළමනාකරණය මේ පත් කළ තියෙන තත්ත්වය ඉතාම කනගාටුදායකයි කියන එක අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අද දින විශ්‍රාම යන අපේ වෙත්‍රදාරිතුමාට එතුමාගේ විශ්‍රාම දිවිය තාමත්ම සුබදායි විදියට කටයුතු කරන්නයි කියලා අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පසුගිය කාලයේ පාර්ලිමේන්තුව පමණයි මේ ඇතිවෙච්ච අරගල ක්‍රියාවලියෙන් ගැලවුණේ. ඒ ක්‍රියාවලියේදී ඒක ආරක්ෂා කරගන්න කටයුතු කිරීම ගැන එතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපේ ස්තුතිය පිරිනමනවා. පළමුවෙන්ම කියන්න ඕනේ මේ ජනමාධ්‍යයටත් සමාජ මාධ්‍යයටත් නියාමනයක් අවශ්‍යයි. ඒ අදහසේ අපි ඉන්නවා බොහොම පැහැදිලිව. ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන්නේ පරම අයිතියක් නෙවෙයි. ඒක මූලික මානව අයිතිවාසිකම් වලට ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් අදහස් කරන නිර්ණායකයන්ට අනුකූලව සිදුව යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අද තියෙන ගැටලුව මේ පවතින ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය වලට යම් යම් ප්‍රශස්ත නියාමන ක්‍රමවේදයක් අඳුර ගන්න පුළුවන් වුණාට සමාජ මාධ්‍ය සඳහා මේක කරන්න තියෙන අපහසුව. අතර මේ ආණ්ඩුව කල්පනා කළ යුතු තිබුණේ අද මේ රට පත් වෙලා තියෙන මූල්‍ය අගාධය දිහා බැලුවාම අනිකුත් ලෝකයේ සියලුම රටවල් OECD සම්මුතියට අනුව මේ ඩිජිටල් සර්විසස් වලින් බදු අයක 15 දක්වා ඩිජිටල් සර්විසස් කරන අපේ රටේ ඒ විදිහ ආයතන 17ක් තියෙනවා. ඒ බදු අයක මං හිතුවේ ඇත්තට මේ ආණ්ඩුව කරන්න තිබුණේ අන්නේ බදු අය කරගෙන මේ රටේ බදු ආදායම වැඩි කර ගැනීම සඳහා ක්‍රියාවලියක් අනුගමනය කරන්න අංක 1ට 2ට මේ රටේ අද තියෙන ඩොලර් ප්‍රශ්නයට විදේශ විනිමය ප්‍රශ්නයට තිබෙන ප්‍රධාන විසඳුම වැටී තිබෙන්නේ මේ අයවැයට ඉදිරිපත් කරු මේ ඩිජිටල් කරණයට ප්‍රධාන විසඳුම වැටී තිබෙන්නේ මේ අපගේ අන්තර්ජාලය විධිමත්ව පරිහරණය කරන ආර්ථික ක්‍රියාවලියක් බවට පත් කරන ක්‍රියාදාමයක් තුලයි. එතකොට මේ ආකාරයට මෙවැනි පනත් මගින් ඒ ක්‍රියාදාමය බාධා කරනවා. විශේෂයෙන්ම දැනටමත් මේ සේවා සපයන ආයතන මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරලා තියෙනවා. ඒ පිළිබඳව මේ ආණ්ඩුවේ ප්‍රකාශවලට එරෙහිව කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඇතම් රටවල් මෙවැනි නියාමන ක්‍රියාවලියන් පවත්වගෙන යනවා. ඒක අපි පිළිගන්න ඕනේ. හැබැයි ඒවා අධිකාරීවාදී පාලනයෙන් තියෙන රටවල් මිසක් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයේ රටවල් නෙවෙයි. මේක බොහෝ දුරට සිංගප්පූරුවේ පැවතිච්ච පනත පදනම් කරගෙන තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ රටේ තිබෙන තාක්ෂණ අනිකුත් ආර්ථික ක්‍රියාවලියත් එක්ක බලනකොට ඒ රට ඩිජිටල් කරණය වෙලා තියෙන ප්‍රමාණයත් එක්ක බලනකොට අපි තාම ඉන්නේ වෙනත් තත්වයක. ගර්වන්තිතුමා ඔබතුමාට තව විනාඩි දෙකක්. ඒ තත්වයේ මත තමයි ඒක අපි කටයුතු කළ යුතු තිබෙන්නේ. මේ පනතේ තිබෙන ප්‍රධාන ගැටලුව මේක නියාමන පනතකට වඩා මර්ධනය දියත් කිරීම සඳහා කරන පනතක් බව. අපි දන්නවා මේ රටේ තියෙන නීති තාම දරුණු විදියට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත එහෙම නැත්නම් ICCPR එක අවභාවිතා කරලා තියෙන ආකාරයේ පොලිසිය බැලුවාම අද රටේ සිද්ධ වෙන නීතිය අතට අරගෙන පොලිසියත් අනික් පිරිසත් ක්‍රියාත්මක වෙන ආකාරය දිහා බලනකොට ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම මේ විමර්ශන කොමිසමට අදාළව ලබා දීලා තියෙන මේ කොමිසමට ලබා දීලා තියෙන විමර්ශන බලය අධිකරණ බලය මේ ක්‍රියාවලිය ඉතාමත්ම භයානක පූර්වාදර්ශයක් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය කරන්න තිබුණේ 2017 දී මේ සේවා සපයන පිරිස සමග අවබෝධතා ගිවිසුමක් ඇති කරගෙන අර වෙනත් රටවල ප්‍රජාතන්ත්‍රවාදී රටවල සිදු කළා වගේ ඒ අවබෝධතා ගිවිසුමට අනුව යම් කාලයක නියාමනයක් සිදු කරගෙන අපේ රටේ යම් යම් ආගමික ගැටලු ඇති වෙන්න පුජ්‍යලින්ට මඩ ප්‍රහාර එල්ල කරන්න එහෙම නැත්නම් චරිත ඝාතනය කරන්න අද වෙනකොට මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යටතේ ඉදිරි මැටිවරණයේදී හැම ඇතැම් අය නොකරන ලද ප්‍රකාශ වුන් කලායයි කියලා ඉදිරිපත් කරන්න පුළුවන් එවැනි තත්ත්වයන් නියාමනය කරන්න පාලනය කරන්න අවශ්‍යයි. හැබැයි ඒ සඳහා අර ආයතනත් එක්ක මුලින් අවබෝධතා ගිවිසුමකින් කටයුතු කරලා ඒකෙන් ලැබෙන අත්දැකීමට අනුව ඊළඟ පියවරට යාම තමයි සිදු කරලා තියෙන්නේ. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ අපි දැන් මේ ආර්ථිකය ගොඩනගා ගන්න යන අපි යෝජනා කරන්නේ මේ රටේ අනාගතයේ ගොඩනගන්න මේ ඩෙස්ක්ටොප් ෆැක්ටරි යුගයක් ඇති කරන්න නම් ඒකට අවශ්‍ය කරන මේ ප්‍රතිපාදනයේ රට තුල වර්ධනය කරගන්න ඕනේ. ඒ වර්ධනය කර ගැනීමට මේ ආයතන එක්ක අපි ඇති කරගන්න ගැටිම ඉතාමත්ම බරපතලයි. ඒ නිසා රජයට ආර්ථික පැත්තෙන් ඩිජිටල් කරණය ගැන කතා කළාට ඒ වගේම ආදායම් වැඩි කර ගැනීම සඳහා
කිරිපිටි සීනි වලට බදු ගැහුවට විදුලියට ඒ වගේම තෙල් වලට ඒ ආකාරයට මේ ඩිජිටල් සේවා සඳහා එවැනි බදු අය කර ගැනීමක් යෝජනා කර ගන්නවත් නොහැකි තත්ත්වයක් තුල මර්ධනයම ඔළුවේ තියාගෙන වැඩ කරන ඒ වෙනුවෙන්ම කටයුතු කරන ඒ වෙනුවෙන්ම පාරම්බාන ආකාරයේ නිසා අතට මේ පාලනය ගමන් කිරීම නිසා අපි මේ පනත ප්‍රතික්ෂේප කරනවා ඒ වගේම මෙවැනි පනත් ගෙනීමට වඩා වැදගත් කාර්යයන් ගණනාවක් මේ ඩිජිටල් සේවා සම්බන්ධයෙන් ආණ්ඩුව සිදු කළ යුතුය තියෙනවා ඒ සිදු කළ යුතුයයි කියන එක අපි අවධාරණය කරමු The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය